ඔබට අවස්ථා කීපයකදී නාගානන්ද පුන පුනා කිව්වා රටේ කිසිම වැඩක් කරෙන්නේ නැහැ මේ පොදු සම්පත් මංකොල්ල කන අය අපි වහාම ඒක ඔවුන්ගේ ඒ ක්‍රියාකලාපේ නවත්තන්න නැතුව කියලා. අද මම ඔබට කතා කරන්න අපේක්ෂා කරන්නේ මේ පාර්ලිමේන්තුවේ හා කැබිනට් මණ්ඩලයේ ඉන්න අපරාධකාරීන්ට එරෙහිව රටේ නීති ක්‍රියාත්මක කිරීමේ බරපතල වගකීම් පැවරී තියෙන නීතිපතිවරයා හා ඒ වගේම දූෂණ කොමිසම ඔවුන්ගේ කටයුතු දිගින් දිගටම තමන්ගේ ව්‍යවස්ථාමය වගකීම පැහැරහැරීම නිසා ඔබ මුහුණ දෙන තත්ත්වය. මේ අවස්ථාව වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙනවා මේ පාර්ලිමේන්තුවේ ඉන්න අය ඔබේ ඡන්ද බලයේ උදුරා ගැනීම පිළිබඳව අර පහුගිය පළාත් පාලන ඡන්ද බලයේ ඉදිරියට ගැනීම පිළිබඳ නඩුවක්. ඒ නඩුවේ චූදිතය ප්‍රධාන චූදිතය ඇවිල්ලා නීතිපති ජයන්ත ජයසූරිය. ඔබ දන්නවා 2017 ඔය ඡන්දේ කල් දාන්න උත්සාහ කරන අවස්ථාවේදී ඔබේ අයිතිය ක්‍රියාත්මක කරමින් මේක ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙනිච්චාම 2017 සැප්තැම්බර් මාසේ 8 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණේ පැහැදිලි තීන්දුවක් දුන්න ඡන්දේ කල් දාන්න බෑ කියලා. මොකද ඊට පස්සේ වුනේ? සැප්තැම්බර් මාසේ 20 වෙනිදා ඊට දවස් 12කට පස්සේ පාර්ලිමේන්තුව උත්සාහ කළා ඡන්දේ කල් දාන්න. ඒ අවස්ථාවේදී ගෙන්ව කතානායකවරයා නීතිපතිව පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඔහුගෙන් උපදෙස් ඉල්ලලා හිටියා. මොනවද මේක කරන්න පුළුවන්ද බැරිද කියලා. ඒක නීතිපතිගෙන් උපදෙස් ගන්න දෙයක් නැහැ. ජනතාවගේ පරමාධිපාරී බලය වංචා කරන කිසිම නීතියක් පාර්ලිමේන්තුවට සම්මත කරන්න බෑ. ඒක තමයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහවුරු කළේ. මොනවද ඒ අවස්ථාවේදී නීතිපති කළේ? නීතිපති මෙන්න මෙහෙම ලියුමක් දෙනවා. මේ ලියුම ඇඩ්‍රස් කරන ස්පීකර්ට, පාර්ලිමේන්තුවේ කතානායකවරයාට. ඔහු මේ ලියුමෙන් කියනවා කතානායකවරයාට සැප්තැම්බර් 20 වෙනිදා පාර්ලිමේන්තුවට ඡන්දය කල් දැමීමේ අවිහිරයක් බාධාවක් නැති බව. මේක සම්පූර්ණයෙන්ම නීති විරෝධී උපදේශයක් තමයි නීතිපතිවරයා දෙන්නේ. ඔහු එයා දෙන උපදේශ සාධාරණීකරنده එංගලන්තයේ පාර්ලිමේන්තුවේ සම්බන්ධයෙන් එයිඩ්ස්කන් මේ කියන පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව ලියවිත පොතක්. ඔහුගේ ලියපොතේ 547 වෙනි පිට ඔහු දක්වනවා 547 වෙනි පිට දක්වමින් තමයි කතානායකවරට උපදෙස් දෙන්නේ ඡන්ද කල් දාන්න බාධාවක් නැහැ කියලා. ඔහු ඒ දින එක සම්පූර්ණයෙන්ම සාවද්‍යයි. එහෙම පොතක එහෙම පිටක්වත් නැහැ. ඒ තරම් පල්ලෙහාට නීතිවිතරය වැටලා තියෙන්නේ ඇයි? ඔබේ අයිතිවාසිකම් පිළිබඳව කිසි සම්පූර්ණයෙන්ම නිහඬ වෙලා කට්ටක් ඇතුළට වෙලා රැංගිලා බලාගෙන ඉන්නවා. දූෂණ කොමිසමේ නීතිපතිවරයා මේ විදිහට අමුවේ ඔබේ පරම අධිකාරී බලය වංචා කරනකොට මුළු රටම මේ විදිහට හැංගෙනකොට රටේ අනාතක් නැහැ. මේක තමයි නාගරන්ද පුන්න පුනා කියන්නේ අධ්‍යාපනයේ සෞඛ්‍ය කෘෂිකර්මයේ ප්‍රවාහනය වෙන සමාජ පොදු සුබසාධක කඩු මේ තියෙනම සෑම දෙයකට මාච ධනිය තමයි මේ කියන ආයතන නිහඬව මොවුන් හමුවේ දෙපයින් වැටෙන නිසා තමයි මේ රටට මේ තත්ත්වය උද්ගත වුණේ. මීට පසුව නීතිපතිවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ දූෂණ කොමිසමට මොහුට එරෙහිව පැමිණිලක් කරනවා. මේ විදිහට ඔබේ ඡන්ද බලය මංචා කරලේ මොකද ඔහු අපේක්ෂා කළ අග්‍රවංශකාර ධුරය ලබා ගන්න. ඒකත් පස්සේ මම ඔබට කියලා ඇති ඒක කොහොමද නාගානන්ද නැත්තුවේ කියන එක. කොටින්ම පොදු රාජ්‍ය මණ්ඩලයට පවා ගිහලා ඔහුට විරුද්ධව පැමිණිලක් කරන්න දුනා. ඔහු මේ හදන්නේ මේ රට සම්පූර්ණයෙන්ම මේ ඉන්න අපරාධකරුවන්ට පාවා දෙන්න කියලා. දැන් මොනවද ඊට පස්සේ වුනේ? ඡන්දේ මොහුට විරුද්ධව මේ විදිහට දූෂණ කොමිසමට කරන ලද පැමිණිල්ලට ඔවුන් කිසිම ක්‍රියාපියවරක් ගත්තේ නැහැ. ඒක යට ගැහුවා. නමුත් ඔබට කියන්න ඕනේ රටේ ඔබේ අයිතිය එතනින් නිමා වෙන්නේ නැහැ. ඔබට බලය තියෙන එවැනි අවස්ථාවක දූෂණ කොමිසමේ සියලුම සාමාජිකයන්ට හා නීතිපතිවරයාට එවැනි නඩුවක නම් නීතිපතිවරයාට එරෙහිව අධිකරණයෙන් නඩු පවරන්න. දැන් මේ නඩුව පවරන්නේ නීතිපතිවරයාට හා දූෂණ කොමිසමට එරෙහිව 2017 දෙසැම්බර් මාසේ 11 වෙනිදා. 2017 දෙසැම්බර් මාසේ 11 වෙනිදා. මොහු එදා ඉඳලා කට්ටි පැන පැන යනවා. අද මේ විදිහට නාගානන්ද නැවත අතුලුවීමක් කියනවා. අග්‍රමිනිස්කාරවරයාගෙන් ඉල්ලීමක් කරනවා නීතිපති නැවතත් මේ නඩුව කල් දාන්න කියලා. මේක අද තමයි නාගානන්දට ලැබෙන්නේ. මේක තවදුරටත් මේ රටේ බලධරයා වන ඔබ ඉවසනවාද?
මේ විදිහට නමට අධිකරණය මොවුන් විහිළුවට ගන්නවා නම් මොවුන් විහිළුවට ගන්න අධිකරණය නොවේ ඔබේ බලය. දූෂණ කොමිසම හා නීතිපතිවරයා කියන ආයතන දෙක මේ රටේ ප්‍රධානම ආයතන ප්‍රධාන වශයෙන්ම දූෂණයේ වංචාව ආරක්ෂා කරන මේවට සම්බන්ධ ඔවුන් සම්පූර්ණයෙන්ම රැකවරණය ලබා දෙන ආයතන දෙක. ඒක මම ඔබට නිර්භයව කරනවා. ඒක නිසා තමයි ඔවුන් නිර්භයව රටේ පොදු සම්පත් මේ විදිහට මංකොල්ල කාලා රට නන්නත්තර කරලා තියෙන්නේ. ඒක නිසා තමයි අර නීති කිවි විකනකාධිපතිවරයා දවසකට බිලියන 4ක් රැස් කළාට මේ රටේ රාජ්‍ය ආදායම 4න් එහෙකටදී මේ කට්ටිය මංකොල්ල කනවා කියලා. ඒක නිසා තමයි මහා බැංකුවේ අධිපතිවරයා කිව්වේ 2019 ණය වාරිකයේ ලංකාවේ 5.9ක් අපි US ඩොලර්ස් වලින් බිලියන් වලින් ණය ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒකත් ගෙවා ගන්න අපිට බෑ. ඒකටත් ණය ගන්න ඕනි කියලා කියන්නේ. රට කොහෙද යන්නේ මේ? කරුණා කළා මේක ප්‍රඥාවෙන් දකින්න. මේකට බරපතල වගකීමක් තියෙනවා සමස්ත ජනතාවම ඉදිරියට එන්න. මම මේ ලිපිය ඔබට ඉදිරිපත් කිරීමෙන් අදහස් කළ යන් කිසිවක් නෙමෙයි. මේ මංකොල්ලේ හැමුවේ නිහඬ වෙන්න එපා. මොවුන්ට කිසි කෙනෙකුට නාගානන්ද මර්ධනය කරන්න බෑ. ඔහු නියෝජනය කරන්නේ ඔබව. ඔබට කිසි කෙනෙක්ගේ වැදගත්කමක් නෑ. නීතිපතිද, දූෂණ කොමිසමද, අධිකරණයේද, ජනාධිපතිද, කැබිනට් මණ්ඩලයේද, මන්ත්‍රීවරුද, නීතිඥ සංගමයේද, වංචාව දූෂණය කොතනද, ඒ ඕන තැනක ඔහු නිර්භයව ඔබේ අයිති ක්‍රියාත්මක කරනවා. මේ අවස්ථාවේ දැන් ලබන සඳුදාමේ නඩුවෙන් පැහැදිලිව නියමිත තියෙන ඔහුට එරෙහිව හෙට මීට එරෙහිව අග්‍රංශකාරවරයාට මම මේ ගැන සම්බන්ධ පැමිණිලි කරනවා. නීතිපති හිටියත් නැතත් අධිකරණයේ සඳුදාට මේ නඩුව පැවැත්වන්න ඕන. ඔහු කරපු වංචාවට ඔහු අනිවාර්යයෙන්ම දඬුවම් ලැබිය යුතුයි. ඔහු අනිවාර්යයෙන්ම ඉල්ලාසෙන්න ඕනි. එම නැත්තම් ඔහු නිරපහාරෙන්න ඕනි. මොකද කොතනකින් හරි මේ වැඩේ පටන් ගන්න ඕනි. මේක දැන් ඇවිල්ලා උඩුදුවල කරවලටම ඇවිල්ලා තියෙන්නේ. මේක කොතනින් හරි පුපුරා යන්න ඕනි. හොඳම තැන තමයි නීතිපති. ඔහුට දූරයෙන් දූරය හැර යාමට ඔබ මුළු රටම බල කරන්න ඕනි. එක තැනකින් පටන් ගමු. ඊළඟට දූෂණ කොමිසමේ 3 දෙනාවම නිරපහාරෙමු. මේ වගේ තැනකින් පටන් අරගෙන තමයි ඊළඟට එන්න ඕනි පාර්ලිමේන්තුවට, ඊළඟට කැබිනට් මණ්ඩලයට, ඊළඟ මේ අනිකුත් ආයතන වලට පල්ලෙහාට එන්න ඕනි. ඉහළින් නම් පල්ලෙහාට. අපි ඒක පටන් ගමු. ඒ ශක්තිය ධෛර්යය දෙන්න තමයි නාගානන්ද ඔබ ඉදිරියට ආවේ. බය වෙන්න එපා. ඔය කියනවනේ වහලා ඉතින් නොඑක අය එයා ඇවිල්ලා ඇමරිකා මට ඊ පෙරද කිව්වා. CIA ඒජන්ට් කෙනෙක් කිව්වා. අරහේ ඒජන්ට් කිව්වා. රෝ ඒජන්ට් කිව්වා. එකම ඒජන්ට් නාගානන්ද කාගේ ඒජන්ට්? නාගානන්ද ඔබේ ඒජන්ට් පමණයි. මේ නැවත මේ දේෙන් ඔබට මේ අද කේමෙන් අදහස් කළ යන් කිසිවක් නෙමෙයි. නිර්භයව කරුණු හරියට නිවැරදිව වටහාගෙන ඔබේ අයිතිය වංචා කරන්නේ කවුද, ඒක පාවා දෙන්නේ කවුද, ඔවුන්ට එරෙහිව කෙලින්ම ඉදිරියට එන්න. ඔබේ පුද්ගලික ප්‍රශ්නයක් විදිහට දකින්න එපා මේක. මේක රටේම ප්‍රශ්නයක්. සියලු දෙනාම එකතු වෙලා අපි මේ රට ගෙනියන තැනට ගෙනියන්න උත්සාහ කරමු. බොහොම ස්තුතියි.